Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දිනුම YouTube නාලිකාව නර්මන සිල දෙනාට. ඔයගොල්ලෝ කවුරුද දන්නව ලබන අවුරුද්දේ, ඒ කියන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වගේ ජනාධිපතිවරණයක් එනවා. ඒකෙදි දැන්ටමත් කට්ටිය ඒගොල්ලන්ගේ රැස්වීම තියෙනවා. ඒකෙදි ඉස්සරහින් ඉන්නවා හිතන්නේ අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගී සමීක්ෂණ වලින් 80% ඉදිරියෙන් ඉන්නේ අනුර කුමාර කියලා තමයි කියන්නේ. ඒකෙදි පහුගිය දවසක විශේෂ ප්‍රකාශයක් කරලා තිබ්බ මේ වාහන සම්බන්ධ මේකදියා කියලා තිනවා. විශේෂයෙන් මිල අධික වාහන, ඒ කියන්නේ බෙන්ස් V8 BMW වගේ රථ එයා ගෙන්නන එක නවත්තනවා කියලා ජනාධිපති උසැනි. ඒකට හේතුවක් කියලා ඒගොල්ලෝ කියනවා ඉන්ධන කාර්යක්ෂමතාව බොහෝ සෙයින් අඩුවලු, කියන්නේ ලීටර කිලෝමීටර 5 වගේ තමයි දාවණේ වෙන්නේ. ඒ වගේ වාහන ලංකාවට ගැලපෙන්නේ නැහැයි කියලා තමයි යා කියන්නේ. මේ වෙනුවට ලංකාවට ගැලපෙන බජට් කැටගරි වාහන තමයි යා ගෙන්නනවා කියලා කියන්නේ. ඒක කාටත් පොදුවිලු, මාධ්‍යන්තාවටත් පොදුවිලු, පාර්ලිමේන්තු ඉන්න മന്ത്രിලටත් පොදුවිලු, ජනාධිපතිලටත් පොදුවිලු. හැමෝම ඒ කැටගරි වාහන පාවිච්චි කරන්න කියලා තමයි යා යෝජනා කරනවා කියන්නේ. ආරක්ෂාව පැත්තෙන් එයා බලාගනි. එහෙම අදහස තමයි පෞගි දවසක තිබ්බ රැස්වීමදී කියලා තියෙන්නේ. කොමත් ජනාධිපතින කලින් ගොඩක් අය කියන දේවල් වුණාට පස්සේ කරන්නේ නැහැ. නමුත් දැන්ට ඉතිරිලා තියෙන එකම විකල්පෙ මම හිතන්නේ අනුර කුමාර දිසානායක. අපි බලමු ඔහු කුමක් කරයිද කියලා. මම හිතන්නේ අනිත් අයට සාපේක්ෂව පොඩි වෙනසක් තියෙනවා. ගොඩක් දෙනා විශ්වාසයෙන් සහ බලාපොරොත්තුව තියාගෙන ඉන්නවා ජනාධිපතිවරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මෙයා තමයි ජයග්‍රහණය කරන තත්ත්වයක් තියෙන්නේ. බලමු අපි ඉස්සරහට වාහන වලටත් අපි හිර කරලා තියනවා දැන් අවුරුදු 3ක වෙලේ ඉඳලා මොකද වෙන්නේ කියලා. අපිටත් වාහනයක් ගන්න අවස්ථාව ලැබෙයිද කියලා අනුර කුමාරගේ ප්‍රකාශයත් එක්ක. එහෙනම් වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න. හැමදාම සුබ දවසක්. Thank you very much.